ත්තුට සැසුම ලඟා කරගන්න ඔබේම කියල කැඩැල්ලක් තැනන්න බලාපොරොත්වයෙන් ඔබට සැමදාම සෞබාග්‍ය ඉතිරෙන නිවසක් සකතාගන්ඩ පිළිපැදදිවුතු ෆිළිවෙත් කැනයි අදපෙබේ වීඩියෝවෙන් ඔයල්ලට අරගිනාවේ. යම් කෙනෙක් නව නිවසක ඉඩකිරේීමකට බලාපොරොත්ත වෙනවඩම් ප්‍රථම එෙන්ම කරන්නඕනි ගෘහ හිමියන්ගේ බිණඳග සහ දරුවන් ඉන්නවනම් දරුවන්ගේ ජන්මපත්‍ර පරිීක්ෂා කල්ලා ඉදිරි ග්‍රහතාත්සයන් පිළිබඳව දැනගෙන ඒ අනුව කටයුතු කිරීමයි. ගෘහමූලිකයාට ඒ රාෂ්්‍රක දෝෂ හය අට දොළහා භාවස්ථානාධිපතියගේ දසාවාධ්‍ය ලබල තියෙනවනම්. ගෘහ නැකත කොයි තරම් ශුභ වනක් ලෙඩරෝග ධනහානි. බාධක කරදර සිත්තවල් සහ වැඩ කටයුතු අඩාළවී මැතිවෙනවා. බාරාවට හෝ දරුවකුට තදබල රාෂ්ට්‍රක අපල සයනවද කියලලා පරක්ෂා කරල බලන්න ඕනිේ. ගෘහ ආරම්භයට ශුභ කාලවෙන්නේ ගෘහමෝලිකයාට සිව්වන්න අධිපතිගේ දසාවක් තිබීම. ගෘහමෝලිකයාගේ කොළොස්වන්න අධිපතිගේ මහදසාව සමග සිව්වන්න අතිිපතිගේ අතුරු දසාවක් තිබීම. නමවැන්න හෝ දසවන්න අධිපතිගේ මහදසාාව සමග සිව්වන්න අධිපතිගේ අතුරු දසාවක් තවතීම සිව්වන්න ගුරුගේ ස්වක්‍ෂේත්‍ර උච්චහෝ. මිත්‍ර රාශියක් වෙලා ගුරුගේ මහදශාව පැවතිබ ගුරුගේ අතුරු දශාවක් වෙලා ගුරු සිව්වැඩෙ ගමන් කිරීම සිව්වැන්න සිකුරුගේ ස්වක්ෂේත්‍ර උච්චහෝ මිත්‍ර රාශියයක් වෙලා සිකුරු උපතෙදී සිව්වැන්න්නේේ සිතීනම් සිකුරුගේ මහදශාවන් අතුරු දශාවක් ලැබු ඒනම් නිවාස ඉටු කිරීමට යහපත් කාලයක් වෙනවා. නිවාස නැකත් සාධත්්දී ඒකට සැලකිලිමත් වෙඩෝඕන කරුණක් නම් වලෙ කුඩා දරුවන්ගේ ජන්ම නැකත්වලට නිවාස නැකත් සෑඳීම සුදුසු නොවන බවයි. සුදුසු භූමයක් තෝරාගැනීමේදී නිවස ඉදිකිරීමට භූමිය තෝරාගන්නෝනි මම් මේ කියන කරුණු ගැන සලකා පලලා. භූමිය හැඩතල භූමි පෘෂ්ටයේ පිහිටීම. භූමියයේ බැවුම්බුණු දිසාව. භූමයේ ජීවා ජීව භාවය. භූමයේ පරිසරයක් පිහිටීම. නිවස සෑදීමට ඉඩමක් සකස්කරද්දී වාස්තු විද්‍යාවේ පස්තදෑරුම් භූමි ශෝධන ක්‍රමවේදයක් තියෙනවා ඒකයන්නේ නිවස සාධන භූමිය අතුගෑම ඒ කියන්නේ භූමිය ඇති කුණුරොඩු සියල්ලම අතුගෑම දෙවැන්න බෙහෙත්වර්ග හෙදීම තෙවැන්න වෙන්නේ නොෙක් औෂධවර්ග මිශ්්‍ර ජලයසීම ඊළඟට එම භූමිය ගවේක්වාසේ කරවීම මේ සඳහා තවත් ක්‍රමයක් තියෙනවා ගේබිම நகுුலකින් சෑම இன் පசුවේම භூමිය வீச වැටෙන්නට ඉඩ සලසා ගොයමක් ලෙස වැඩුණුබිම ගවයකු බැඳ තබනු ලබනවා මේ ගාවය සිටින අත්තරදි බம்பවරක්කද දිனாක් වාසේ කිරීමට සලස්වන ක්‍රමයක් இந்தදිාවனම් පවතිனවා. නිවාස නැකත සා අද්දී නිවාස නැකත සම්පූර්ණෙන්ම ජෝතීශයට එම නීතනීතිවලට අනුකෝලව සෑදී හිුත්තුයි. එවට නිවසියන් මහඟු ප්‍රතිඵල ලබාදීමට හේතුවක් කෙනවා. නිවාස නැකත් අවපක්ෂයට සුබදායක වෙන් එනැහැ. අවුරුද්ධෙ කෝන මාසවලට නිවාස නැකති ඉතාම දුර්වලයි. නිවාස ඉදිකිරීමට ආරම්භ කරන්න ශුභඵල දෙෙන චන්ද්‍ර මාසවෙන්නේ. දුරුතු මැදීන් වෙසක් නවන්. நிக்கிනි සහ இல்லான மாசைாய். නිවාස இதிகிරීම சுදුසු சூர மாசவසேன் සැலக்கන්නේே மேஷරவிய, உஷபරவிய, කட்டகරவிய, சிங்கரவிய துலாார்ரவிய உච්ச்சிக රவிய மකர ரவியாதி சூர மாச නිවාස இகிරීමට சுபதிතිවෙන්නේ திියவக்க திவக்க விசேனிய, தட்டவක சතவக்க දசவக்க, එකොොස්වක දොොස්වක තෙලෙස්වක පසලොස්වක යන තිති. ඉතිරි තිති අශුබයි. නිවාසේ ඉදිකිරීමට අශ්ුභ දිනයක් විදියට සලකනු ලබන්නේ රවි සහ කුජ දිනයන් වන අතර සඳුදින බුද්දින ගුරු දින සිකුරු දින ශුභ වශයෙන් සලකනු ලබනවා. තැනසුරාද දිනයද ශුභ වසයෙන් හැඳින් වුනත් එදින ආරම්භ කළතින්. බිය ඇතිවන බව සඳහන් වෙනවා. ගෘහාරම්භේට ශුභ නැකත් වෙන්නේ උත්‍රපල් උත්්‍ර සල උත්්‍රපුටුප රෙහෙන පුෂ අනුර හත සිත දෙනට සියාවස සහ රේවති කියෙන නැකත්. නිවාසි ඉදිකිඩයම සම්බන්ධ යෝග ගැනකිවෝතින් වජ්‍ර ව්‍යගාත, ශුල, ව්‍යාතිපාත අතිගඩ, விෂ්කම්ம்ப, ගන්ந்த සහ, පරිගயானන යෝගාට නිවාසා ආරම්භේට සුදුසුවෙන නැහැ. ෘහාරම්භේට ලක්න කිවෝතින් මකර වච්ச்சிික කටක කියන ලක්නවලින් නිවාසා ආරම්භ කිරීමෙන් විනාශ ඇතිවෙනවා. මේෂ තුලා ධனுුයන ලක්නවලින් ආරභ කලති අදපසුවීන් සිදුවෙනවා.කා්්‍ය මீන මිතුන කියන ලක්නවලින් නිවස ආரம்භ කිරීමෙන්, සියලු කාරයන් සාර්ථකව සිදුවන බව ජෝතිශෙහි සඳහන් වෙනවා ඉතින් මේ වීඩියෝව ගැන ඔයාලගේ අදහස් පාලින් කමෙන්ට් කරஞන්න අමත කරන්න එපා ඔබ තාමත් අපේ YouTube चැනලේ සබස්්‍රයි් කරල නත්නම් දැන්ම සබස්රයි් කරන්න මේවගේම වීඩියෝස් ඉක්මනින්ම ඔබවිතට ගෙන්වා ගැනීමට බෙල්ලයිකන්න එක කලික් කරන්න මේ වීඩියෝව හොඳයි කියල හිතනවනම් லைයි කள்ள යාුවන්ටත් බලංෂයා කරන්න